අයිබෝවන් අදත් නීතියට ඉඩක්. පාරිභෝගිකයෙකු ලෙස යම්කිසි බාණ්ඩයක් මිලදී ගන්නා අවස්ථාවකදී හෝ යම්කිසි ආයතනයකින් යම් සේවාවක් ලබා ගන්නා අවස්ථාවකදී එහි ප්‍රමිතිය පිළිබඳව ඔබ විමසිලිමත් වෙනවාද? එසේ විමසිලිමත්ව කටයුතු කිරීමේදී වැදගත්කම කුමක්ද? මේ කියන කාරණාවන් සම්බන්ධයෙන් අද දවසේදී මේ අඩහෝරාවක කාලය තුළ ඔබ සමගින් දැනුම බෙදා හදා ගන්නටයි හිතවතුනි අද දවසේදී අපගේ සූදානම. ඒ අනුව අද දවසේදී මේ අපේ සාකච්ඡාව සාර්ථක කරගන්නට විශේෂ ආරාධිත අමුක්තියක් අපි මෙදිරියට කැඳවා ගත්තා. මම ඔබට හඳුන්වා දෙන්නම්, එතුමිය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් නයනා එන් සතරසිංහ මැතිණිය. අයිබන් කියා ඔබතුමී පිළිගන්නවා. අධ්‍යක්ෂ ජනරාල් තුමියනි, මං හිතන්නේ මේ ප්‍රමිතිය කිව්වහම අපි බොහෝ දෙනෙක් හඳුනාගන්නේ SLS සලකුණ. ඒ ලාංඡනය හරහා තමයි යම්කිසි භාණ්ඩයක ප්‍රමිතිය පිළිබඳව යම්කිසි හැඟීමක් අපේ ජනතාවට ලැබෙන්නේ. නමුත් මේ කියන මේ සලකුණ පිටුපස තිබෙන ආයතනය, ඔබතුමී නියෝජනය කරන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පිළිබඳව අපි නොදන්නා කරුණු බොහොමයක් තිබෙනවා. ඒ නිසාවෙන්ම තමයි අද දවසේ මේ සාකච්ඡාව අප සූදානම් කළේ. ඒ නිසා අධ්‍යක්ෂතුමියනි, දැන් අපි මේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගන්නට අපි මුලින්ම කතා කරමු. රටක සංවර්ධනයට මේ ශ්‍රී ලංකාවේ ප්‍රමිති ආයතනය කුමන කාර්යභාරයක් ඉටු කිරීම සඳහා පිහිටුවා තිබෙනවාද? එහි ඒ අදාළ කාර්යභාරය පිළිබඳව හැඳින්වීමක් කරනවා නම් මං හිතන්නේ ආරම්භයේදී මේ වැදගත් වෙයි. උදේශානි, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියලා කියන්නේ මේ රටේ තියෙන ජාතික ප්‍රමිති ආයතනය. 1964 ප්‍රමිති කාර්යාංශය කියලා තමයි අපි ආයතනය මුලින්ම බිහිවුණේ. ඊළඟට 1984 ඒ පනත පාර්ලිමේන්තු පනතක් යටතේ පිහිටෙව්වේ. 1984 ඒ ආයතනයේ කාර්යභාරයේ විෂයපතය තවත් පුළුල් කරලා නමත් වෙනස් කරලා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ හැටියට දැනට අවුරුදු 50කට වඩා කාලයක් අපි මේ රට සේවය කරනවා. ඉතින් ජාතික ප්‍රමිති ආයතනයේ හැටියට අපි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මූලික කාර්යභාරය වෙන්නේ රටේ සියලුම අංශවලට අයත් අවශ්‍ය ජාතික ප්‍රමිතීන් සකස් කර ප්‍රකාශයට පත් කිරීම. ඒක තමයි අපේ මූලික කාර්යය. ඊළඟට ප්‍රමිති සකස් කිරීම විතරක් මදි, ප්‍රමිති ඒ අදාළ අංශයන් මේවා භාවිතා කරන්න ප්‍රවර්ධනය කරන්න අපි වැඩ කටයුතු විශාල ප්‍රමාණයක් කරනවා. හොඳයි. දැන් ඔබතුමිය සඳහන් කළා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හරහා ප්‍රමිතීන් සකස් කරනවා. දැන් මං හිතන්නේ ඒ තමයි ඔබතුමියන්ලා විසින් සිදු කරන මූලික කාර්යභාරය. අපි කැමති දැනගන්නට දැන් ඒ ක්‍රියාවලිය කෙසේද සිදුවන්නේ? යම්කිසි භාණ්ඩයකට සේවාවකට ඒ ප්‍රමිතිය ලබා දෙන්නට ඔබතුමියන්ලා විසින් ඒ සිදු කරන ක්‍රියාවලිය අපිට පැහැදිලි කරනවා නම්? ඔව්, මේ ප්‍රදේශන්නේ දැන් ඇත්තටම දැන් ජාතික ප්‍රමිතියක් සකස් කරන එක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියලා අපි තනියෙන් මේක කරන්නේ. දැන් ප්‍රමිතීන් සකස් කරන්න අවශ්‍යතාවයක් ආවම නොයෙකුත් ආයතන අපිට ඉල්ලීම් කරනවා මෙන්න මේ සඳහා ප්‍රමිතියක් සකස් කරලා දෙන්න කියලා. ඒතර අපි මේ ප්‍රමිතියක් සකස් කරන්න පටන් ගත්තා. අපි කරන්නේ ඒ විෂයට අදාළව තාක්ෂණික කමිටුවක් පිහිටුවනවා. එතකොට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් මේ තාක්ෂණික කමිටුවට අවශ්‍ය සියලුම තාක්ෂණික තොරතුරු සපයලා දෙනවා. එතකොට මේ තාක්ෂණික කමිටුකම මේ තාක්ෂණික කමිටුව මේ විෂයට අදාළ සියලු පාර්ශවයන් ඉන්න විදිහට තමයි අපි මේ කමිටුව සකස් කරන්නේ. උදාහරණයක් ඇටියට කිව්වොතින් ඒකේ ඉන්නවා මේ විෂයට අදාළ විශේෂඥයන්. එතකොට පරීක්ෂණ ආයතනවල නියෝජිතයන්. එතකොට නිෂ්පාදකයන්. එතකොට ආනයන කරනවා නම් ඒ නිෂ්පාදනයේ ආනයනකරුවන්. අපනයන කරනවා නම් අපනයනකරුවන්. මේ වගේ නියාමන ආයතන, ඒ වගේ කමිටුවකින් තමයි මේ ප්‍රමිතිය සකස් කෙරෙන්නේ. එතකොට මේ ප්‍රමිතිය මේ කමිටුව මගින් මේ අපි මූලික තොරතුරු දුන්නම ඒ අවශ්‍ය විදිහට මේ ප්‍රමිති කෙටුම්පතක් සකස් කරනවා. මං හිතන්නේ දේශනේ අපි මුලින්ම කියන්නේ පොඩ්ඩක් හඳුන්ලා දුන්නොත් හොඳ වෙයි. මොකද මේ ප්‍රමිතියක් කියන්නේ කියලා නේද? අපි නිකන් මේක ප්‍රමිතියට නෑ එහෙම කියලා කියනවනේ. දැන් අපේ හැමතිස්සෙම අපි දැන් භාණ්ඩයක් ගැන කියනකොට නම් අපි දන්නවා මෙන්න මේ භාණ්ඩය ප්‍රමිතියට නෑ කියලා අපි නිකන් සාමාන්‍ය කෙනෙක් කියනවා. ඒතර මේ ප්‍රමිතියක් කියලා කියන ඒවා මේ ඇත්තටම මේ මොකක් හරි නිෂ්පාදනයකට වෙන්න පුළුවන්, නැත්නම් ක්‍රියාවලියකට වෙන්න පුළුවන්. ඒකේ තියෙන යම් ලාක්ෂණිකයන්
අපි හඳුනල දෙනවා. එහෙම නැත්නම් යම් උපදෙස් මාලාවක් මේ ප්‍රමිතියේ සඳහන් වෙනවා. මම උදාහරණ කියන්නම් එතකොට තේරි. එහෙම නැත්නම් රීති මාලාවක් අපි හඳුනල දෙනවා. මේක කරන්නේ අදාළ පාර්ශ්වයන්ගේ එකඟතාවයේ ඒ වගේම එතකොට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජාතික ප්‍රමිති ආයතනයේ හැටියට මේක මේ අනුමත කරනවා. ඒ වගේම යම් අවස්ථාවක දෙන්න පුළුවන් ප්‍රශස්ත විසඳුමක් තමයි අපි දෙන්නේ. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් අපි හිතමු මොකක් හරි නිෂ්පාදනයක් ගත්තොත් ෆෑන් එකක් ගන්නකෝ. ෆෑන් එකක් ගත්තම මේ ෆෑන් එක ඒකේ ෆෑන් එකක් හැටියට කටයුතු කරන ඒකේ යම් යම් ලක්ෂණ කියන් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේක ෆෑන් එක පාවිච්චි කරන කෙනාගේ මේ ආරක්ෂාව සැලසෙන්න යම් යම් ලක්ෂණිකයන් තියෙන්න ඕනේ. එතකොට මේ තිබිය යුතු ලක්ෂණිකයන් මොනවද කියලා තමයි මේ ප්‍රමිතියේ තියෙන්නේ. එතකොට ප්‍රමිතිය අපි ඒවා දෙන්නේ සමහරක් විට ඒවා දෙන්න පුළුවන් භෞතික ලක්ෂණිකයන් හැටියට, නැත්නම් ජීව විද්‍යාත්මක ලක්ෂණිකයන් හැටියට, නැත්නම් රසායනික ලක්ෂණිය හැටියට මේ ප්‍රමිතියේ සඳහන් වෙනවා. එතකොට මේ ප්‍රමිතීන් සකස් කරන්නේ එතකොට මම කිව්වා වගේ අර කමිටුවක් තියෙනවා. ඒ කමිටුව මගින් සාකච්ඡා කරලා අවශ්‍ය තොරතුරු අරගෙන වෙනත් රටවල තියෙන ප්‍රමිතීන් සලකලා බලලා තමයි අපේ ප්‍රමිති කෙටුම්පත හදන්නේ. දැන් මේ කමිටුවේ මේ ප්‍රමිති කෙටුම්පත හැදුවට පස්සේ මේ ප්‍රමිති කෙටුම්පත මාස දෙකක කාලයක් අපේ මහජන අදහස් ලබා ගැනීම සඳහා යොමු කරනවා. ඒතර කියන්නේ ඇත්තටම මේ ප්‍රමිති සකස් කිරීමේ කටයුත්තට අපි හැමෝටම දායක වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි තාක්ෂණිකව ඒක ගැන කියන්න ඕනේ නැතිවි. අපි හිතමු මේ නිෂ්පාදනය සඳහා යම් ප්‍රශ්නයක් තියෙනවා. මේ ක්වොලිටි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මෙන්න මේ දේ මේ ප්‍රොඩක්ට්ස් වල තියෙනවා කියලා. ඒතකොට අපිට පුළුවන් ඒක හඳුනා ගන්න, ඒක හොයා ගන්න පුළුවන් ක්‍රම මේ ලාක්ෂණිකයක් මේ ප්‍රමිතියට ඇතුළත් කරන්න. එතකොට මේක මේ ප්‍රමිතිය දැන් අපි මහජන වලට මහජන මේ අදහස් ලබා ගැනීමට ප්‍රකාශයටපත් කරනකොට අපේ වෙබ් අඩවියේ මේවා ගැන අපි තොරතුරු දෙනවා. මොන ප්‍රමිති කෙටුම් පද්ධතියෙන්නේ දැන් මහජන අදහස් ලබා දෙන්න පුළුවන් කියලා. මාස දෙකක කාලයක් තියෙනවා ඒ සඳහා. ඒ වගේම අපි පත්‍රවල දැන්වීම දානවා. ඒ වගේම අදාළ ආයතන වලට මේ ප්‍රමිති කෙටුම්පත් අපි යවලා ඒ අදහස් ලබා ගන්නවා. එතකොට මේ ලබා ගන්න අදහස් ආයපත් නැවතත් අර සාක්ෂණික කමිටුවට යොමු කරලා අවශ්‍ය සංශෝධන කරලා ඊළඟට ඒ ආංශ අපි ඒක තව තාක්ෂණික අනුමැතිය සඳහා තවත් ඉහළ මට්ටමක තියෙන ඒ විශේෂ සම්බන්ධ මේ විශේෂඥයන් ඉන්න කමිටුවකට යොමු කරනවා. ඒ කමිටුනොත් අනුමැතිය ලබා ගත්තට පස්සේ ආයතනයේ මහා මණ්ඩලයෙන් අනුමැතිය ලැබලා තමයි අපි ප්‍රමිතිය නිකුත් කරන්නේ. ඒ වගේම තමයි දැන් ප්‍රමිතියක් කියන එක අපි අද හදන ප්‍රමිතිය තව අවුරුද්දකින් වෙන්න පුළුවන්. ඒක ඊට වඩා වෙනස් වෙන්න වෙනවා. සමහර අපේ ටෙක්නොලොජි එක, අපේ තාක්ෂණය දියුණු වෙනවා, අපේ අවශ්‍යතාවයන් වෙනස් වෙනවා. ඒ වගේ. ඒකට ඒ හින්දා මේ ප්‍රමිතියක් කියන එක නිතර යාවත් කාලීන කිරීමක් අවශ්‍ය වෙනවා. පැහැදිලි. මම හිතන්නේ ඔබතුමිය මනාලෙස මේ පිළිතුර තුළ අන්තර්ගත කළා මේ ප්‍රමිතියක් කියන්නේ කුමක්ද කියන කාරණයටත් පිළිතුර. දැන් අපි දකිනවා අධ්‍යක්ෂ ජනරාල්තුමියනි වෙළඳපොළේ යම් යම් විවිධ භාණ්ඩ හමුවනවා. ඇතැම් භාණ්ඩවලට මේ කියන තත්ත්ව සහතිකයන් තිබෙනවා. ඇතැම් භාණ්ඩයන්ට එවැනි තත්ත්ව සහතිකයන් නැහැ. පාරිභෝගිකයන් විදියට මං හිතන්නේ ඒ ප්‍රමිතිය පිළිබඳව උනන්දු විය යුතුයි කියන කාරණාව පිළිබඳව අපිට යම්කිසි හැඟීමක් තිබුණට වෙළඳපොළකින් භාණ්ඩයක් මිලදී ගන්නකොට එහි මිල වෙන්න පුළුවන් යම්කිසි ඒ කියන කාරණාවන් සමගින් ගැටෙනකොට මේ ප්‍රමිතිය කියන කාරණාව දෙවෙනියට සලකා බලන තත්ත්වයට මහ ජනතාව පෙළඹෙන්නත් පුළුවන්. දැන් මේ තත්ත්වයේ උඩ ඔබතුමිය විශ්වාස කරන විදිහට මේ ප්‍රමිතිය භාවිතා කිරීම, ප්‍රමිති තත්ත්ව සහතිකයන් භාවිතා කිරීම අනිවාර්ය කිරීම අවශ්‍ය කාරණයක්ව පවතිනවාද? ඒ අත්‍යවශ්‍ය දෙයක්. මෙහෙමයි දේශනී, ඒ කියන්නේ ප්‍රමිති සකස් කරාම ප්‍රමිති භාවිතා කිරීම සාමාන්‍යයෙන් කරන්නේ ස්වේච්ඡාවෙන්. ඒ කියන්නේ නිෂ්පාදකෙක් හැටියට ඇත්තටම වගකීමක් තියෙනවා. නිෂ්පාදනයක් කරනවා නම් ඒ සඳහා ප්‍රමිතියක් තියෙනවා නම් ඒ ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය කළා පරිභෝගිකයාට ලබා දීම ඒක නිෂ්පාදකයාගේ වගකීමක් වෙනවා. නමුත් නොයෙකුත් නියාමන ආයතන මේ ජාතික ප්‍රමිතීන් භාවිතා කරනවා නියාමන කටයුතු සඳහා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ආහාර පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තමයි බලධරයා වෙන්නේ. මේ ජාතික ප්‍රමිතීන් 101ක් අනිවාර්ය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ ප්‍රමිතියට අනුකූල විය යුතුයි කියන එක ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාණ්ඩ නිෂ්පාදන ගණනාවක් හඳුනාගෙන තියෙනවා. කියනවා මේ ප්‍රමිතියට මේ නිෂ්පාදන මේ ප්‍රමිතියට අනුකූල විය යුතුයි කියලා. එතකොට ඒ සම්බන්ධව නියාමන කටයුතු කරන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය.
ඒවගේම තවත් ක්‍රමවේදයක් පාවිච්චි කරන පරිභෝග කටයුතු පිළිබඳ අධිකාරිය සමරක් නිෂ්පාදන දැන්ට මේ වෙනකොට 41ක් අදස් දෙකක් මේ තියෙනවා ඒ ලිස්ට් එකේ ඒකට SLS සහතික ලාංඡනය නැතුව භාණ්ඩයක් විකුණන්න බෑ කියලා. එතකොට ඒක ඊට වඩා ටිකක් ඉදිරියට ගිය පියවරක්. මොකද SLS සහතික ලාංඡනය කියන්නේ අපි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය තුන්වෙනි පාර්ශවයක් හැටියට ඒ ප්‍රමිති ඒ නිෂ්පාදනය ප්‍රමිතියට අනුකූලද කියලා අපි රසායනාගාරයේ පරීක්ෂා කරලා බලනවා. ඒ වගේම තමයි මේ නිෂ්පාදන ආයතනයට අපි ගිහිල්ලා අපේ මේ ආයතනයේ නිලධාරීන් මේ මුළු නිෂ්පාදන ක්‍රියාවලියම අපි සොයලා බලනවා තත්ත්ව පාලන යටතේද සිද්ධ කරන්න කියලා. මොකද දැන් අද නිෂ්පාදනය ප්‍රමිතියට අනුකූල වෙන්න පුළුවන්. හෙට නිෂ්පාදනයත් ප්‍රමිතියට අනුකූල විය යුතුයිනේ. ඒතර ඒ සඳහා කළ යුත්තේ අනිවාර්යයෙන් මුළු නිෂ්පාදන ක්‍රියාවලියම පාලනය කරපු තත්ත්වයන් යටතේ වරි නිෂ්පාදනය කරන්න. ඒතර ඒ හඳුනාගෙන ඒ ආකාරයට කරන ආයතනයකට තමයි අපි මේ සෙල්ල සාධක ලාංඡනය ලබා දෙන්නේ. ඉතින් එතකොට දුන්නට එතනින් නතර වෙන්නේ නැහැ. අපි දුන්නට පස්සෙත් නිෂ්පාදනය පරීක්ෂා කරනවා, නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂා කරනවා. ඉතින් ඇත්තටම දැන් පාරිභෝගික කැටියට අපි වෙළඳපොළට ගියාම දේශනේ අපිට දන්නවා එකම නිෂ්පාදනය තියෙනවා විවිධ වෙළඳ නාම වලින් සමහරකට විවිධ මේ මිල ගණන් වලින් අපි ඇත්තට අතරමං වෙනවා මොකද්ද හරි දේ හරි අපිට දැන් අපිට ඕනේ අපිට සුදුසු අපිට අහිතකර නැති නිෂ්පාදනයක් තෝරා ගන්න. ඉතින් ඒ සඳහා තියෙන එකම ක්‍රමවේදය SLS සහතික ලාංඡනය තියෙනවාද කියන බලන එක විතරයි. හොඳයි. ඉතාමත් වැදගත් කරුණු කාරණා කිහිපයක් දෙසයි අප අවධානය යොමු කරමින් සිටින්නේ. හිතවතුනි අප බලාපොරොත්තු වෙමින් සිටිනවා මේ ප්‍රමිති සහතිකය පිළිබඳව තවදුරටත් කරුණු කාරණා ඔබ සමගින් බෙදා හදා ගන්නට. නමුත් අපට සිදුවනවා ඊට ප්‍රථමයෙන් කෙටි විරාමයක් ලබා ගන්නට රැඳී සිටින්න මේ නීතියට ඉඩක්. ඔබ රැඳී සිටින්නේ නීතියට ඉඩක් සමගින්. හිතවතුනි අද දවසේදී අප සාකච්ඡා කරමින් සිටින්නේ ප්‍රමිති සහතිකය පිළිබඳව, තත්ත්ව සහතිකයන් පිළිබඳව. අපේ සාකච්ඡාව සමගින් සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය නයනා එන් සතරසිංහ මැතිනිය. අධ්‍යක්ෂ ජෙනරාල්තුමීනි, මං හිතන්නේ මේ විරාමයට පෙර අත්ව අපිට අවස්ථාව ලැබුණා මේ ප්‍රමිතිය භාවිතා කිරීම පිළිබඳව කරුණු කාරණා සාකච්ඡා කරන්නට. අපිට හිතුනොත් දැන් මේ අපේ වැඩසටහන නරඹන යම්කිසි නිෂ්පාදක මහත්ම මහත්මියකට යම් ආකාරයකට තමන්ගේ ඒ නිෂ්පාදනයට ඔබතුමී නියෝජනය කරන ප්‍රමිති ආයතනය හරහා තත්ත්ව සහතිකයක් ලබා ගැනීමට අදහස් කරනවා නම් ඒ සඳහා යොමු වෙන ක්‍රියාමාර්ගය මොන වගේද කියලා අපිට පැහැදිලි කරොත් මං හිතන්නේ ඒ තමත් වටිනවා. ඔව්, එකක් තමයි දැන් පළවෙනි දේ අපිට යම් නිෂ්පාදනයක් තියෙනවා නම් තමන්ට අදාළ නිෂ්පාදනය සඳහා ප්‍රමිතිය මොකක්ද කියලා නිෂ්පාදකයා දැනගන්න ඕනේ. එතකොට මේ ප්‍රමිතිය අපේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ලබා ගන්න පුළුවන්. අපි බොරල්ලේ ශ්‍රී නම්බර 17 ඇල්විටිගල් මාවත කොළඹ අට කියන ආයතන තැන තියෙන්නේ. ඒ ප්‍රමිති ආයතනයෙන් මේ ප්‍රමිති කොපි එකක් ගන්න පුළුවන් ඕන කෙනෙකුට. දැන් කවුරු හරි SLS සහතික ලාංඡනය ලබා ගන්නවා නම් අපි ඒ සඳහා අයදුම් පත්‍රයක් තියෙනවා. ඒකත් අපේ වෙබ් අඩවියනුත් ලබා ගන්න පුළුවන් ඒ අයදුම් පත්‍රය. එතකොට මේ අයදුම් පත්‍රය පුරවලා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට යොමු කරන්න වෙනවා. එතකොට කරාම අපි ඒක නිලධාරියෙකුට ඉදිරිපත් කරනවා. එතකොට ඒ නිලධාරියා ඊළඟට නිෂ්පාදන ආයතනයට ගිහිල්ලා ඒක අපි කියන ඔඩිට් කරනවා කියලා ඒව කරනවා. සෑම්පල්ස් ඩ්‍රා කරලා ඒ ක්‍රියාවලියක් කරලා තමයි අපි SLS සහතික ලාංඡනය ලබා දෙන්නේ. ඇත්තටම දැන් දේශන්නේ මම මේ දෙත් කියන්න ඕනේ, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියන්නේ නියාමන ආයතනයක් නෙමෙයි. නමුත් අපි නියාමන ආයතන සඳහා අවශ්‍ය ඒගොල්ලන්ට කටයුතු කරන්න අවශ්‍ය තාක්ෂණික සහාය අපි ලබා දෙනවා. මොකද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ මේ වෙනකොට 135ක් විතර ඉන්නවා විද්‍යා සහ ඉංජිනේරු උපාධිධාරීන්. ඒ වගේම ඒගොල්ලන්ගේ වැඩි දෙනෙක්ට පශ්චාත් උපාධිධාරීන්. ඔවුන්ට අපි දේශීය හා විදේශීය පුහුණු වීම් ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ විගණන කටයුතු වලට දේශීය හා විදේශීය ආයතන වලත් අපි ගිහලා විදේශීය කියලා විශාල අධ්‍යක්ෂීම් රාශියකුත් තියෙනවා. ඉතින් අපිට ඒ තියෙන මේ ශක්තිය නිසා ඇත්තටම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙනත් නියාමන ආයතන වලට ඒ කටයුතු නියාමන කටයුතු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබලා දෙනවා. ප්‍රධාන වශයෙන් මේ SLS සහතිකය කියන එක තමයි ඔබතුමී සඳහන් කරන ආකාරයට ප්‍රමිති ආයතනය හරහා SLS සහතික ලාංඡනය භාණ්ඩ සඳහා ඊළඟට අපි පද්ධති සහතිකකරණය කියලා බහලා ඇති ISO 9001, ISO 14001 කියලා ඒ වගේ පද්ධති සහතිකකරණ ක්‍රමවේදයකුත් අපි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙනම තියෙනවා. හොඳයි. අපි කතා කරමු ඒ නිසාම දැන් මේ ප්‍රමිති
සැකසීම කියන කාරණාවට අමතරව ඔබතුමී නියෝජනය කරන මේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තවත් කාර්යභාරයන් කිහිපයක් පුරාවටම මෙහිදී යනවා. මම හිතන්නේ මේ පිළිබඳව කතා නොකළොත් ඒ අඩුවක් වේ. ඒ නිසා මේ අවසාන විනාඩි කිහිපය තුළ මම කැමැති ඔබතුමීගෙන් දැනගන්නට මේ ප්‍රමිති සකස් කිරීමේ ක්‍රියාවලියට අමතරව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කුමන කාර්යභාරයන් සඳහා ස්ථාපිත වී තිබෙනවාද? දැන් ජාතික ප්‍රමිති ආයතනයේ හැටියට දේශානේ දැන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිති සකස් කිරීම වගේම ප්‍රමිති භාවිතා කිරීම ප්‍රවර්ධනය කිරීමත් අපේ කාර්යභාරයක් වෙනවා. ඒ සඳහා තමයි අපි අනෙක් කටයුතු කරන්නේ. දැන් පළවෙනි එක තමයි විශේෂ එකම තමයි අපි SLA සහතික ලාංඡනය. යම් නිෂ්පාදනයක් ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කරන කෙනෙකුට අපි ඒ සහතික ලාංඡනය ලබා දෙනවා. එතකොට ඒ හරහා පාරිභෝගිකයාට පුළුවන් හඳුනගන්න නිෂ්පාදනයක් ප්‍රමිතියට අනුකූල. මොකද මුඟක් නිෂ්පාදන තියෙනවා අපිට පාරිභෝගිකයාට දැක්කට හඳුනගන්න බෑ මේක ප්‍රමිතියට අනුකූලද නැද්ද කියලා. ඉතින් ඒ හින්දා ඒක වැදගත් කාරණයක්. ඊළඟට අපි ආයතනයේ තියෙනවා මේ පරීක්ෂණාගාර සේවා අංශ 6ක තියෙනවා. කියන්නේ ආහාර මේ ක්ෂුද්‍ර ජීවි එතකොට මැටීරියල් අපි ඔය සිමෙන්ති ස්ටීල් වගේ ටෙස්ට් කරනවා. ඒ වගේම ටෙක්ස්ටයිල් මේ රෙදිපිලි ටෙස්ට් කරනවා. ඉලෙක්ට්‍රිකල් ඇයිටම්ස් ටෙස්ට් කරනවා. ඒ වගේ අපි ආයතන මේ අංශ 6ක මේ පහසුකම් පරීක්ෂණාගාර පහසුකම් තියෙනවා. ඕනම නිෂ්පාදකයකට තමන්ගේ නිෂ්පාදන අපිට බාර දීලා ප්‍රමිතිය අනුකූලද කියලා චෙක් කරගන්න පුළුවන්. මේක හරි වැදගත් වෙනවා. මොකද නැත්තම් සමහරක් විට මේ හැමදේම ටෙස්ට් කරන්න ෆැසිලිටීස් ඒ ආයතන තුල නැහැ. නමුත් නිෂ්පාදනය සාම්පල් ලබා දීලා අපිට පුළුවන් ඒ පරීක්ෂාව කරලා දෙන්න. ඒ වගේම අපි මේ පුහුණු අංශයක් තියෙනවා. අවුරුද්ද පුරාම අපි මේ ප්‍රමිතිකරණයේ සම්බන්ධ පුහුණු වීම් ලබා දෙනවා ඉන්ඩස්ට්‍රි එකේ අයට. නොයෙකුත් ඒ කියන්නේ ISO 9001 ඔය වගේ ප්‍රමිති ගොඩක් තියෙනවා. ඒව සම්බන්ධව පුහුණු වීම් දෙනවා. ඒ වගේම තත්ත්ව පාලන කටයුතු සම්බන්ධව තත්පාලන කරන ක්‍රමවේදයන් ගැන දැනුවත් කිරීම අපි කරනවා. ඒ වගේම තමයි අපි නොයෙකුත් දැන් මේව ගැන දැනුවත් කිරීමේ කටයුතු කරනවා. විශේෂයෙන්ම පාසල් දරුවන්ට මේ ප්‍රමිතිකරණයේ සම්බන්ධව මේ ප්‍රමිති සම්බන්ධව ඒ කටයුතු අපි සිද්ධ කරනවා. ඒ වගේම අපේ තියෙනවා පුස්තකාලයක්. මේ ලංකාවේ තියෙන එකම පුස්තකාලය ඕනෑම රටක ප්‍රමිතියක්. අපේ රටේ ප්‍රමිති හා ඕනෑම රටක අන්තර්ජාතික වෙනත් රටවල ප්‍රමිතීන් කාටත් ලබා ගන්න පුළුවන් නම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ලබා ගන්න පුළුවන්. මොකද දැන් අපි අපනයනය කරනවා නම් අපිට අවශ්‍ය වෙනවා ඒ රටේ තියෙන ප්‍රමිතීන් මොනවද කියලා එහෙම හඳුනා ගන්න. එතකොට ඒ අවශ්‍ය ප්‍රමිතීන් අපේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පුස්තකාලය හරහා ලබා ගන්න පුළුවන්. ඒ වගේම තවත් අපි කරන එක කාර්යය තමයි දේශනේ මේ දැන් අපි නිෂ්පාදන කටයුතු කරනකොට අපි යම් යම් මෙෂර්මන්ට්ස් කරනවා, මිනුම් කරනවා, කරලා බලනවා මේක හරිද කියලා. එතකොට අපි ඒ සඳහා උපකරණ භාවිතා කරනවා. එතකොට මේ උපකරණ භාවිතා කළ යම් මිනුමක් කරලා ඒ මිනුමෙන් අපි යම් තීරණයක් ගන්නවා මේක හරි, මේ ප්‍රොසෙස් එක හරි, මේ ටෙම්පරේචර් එක හරි එහෙම කියලා. නමුත් ඒ මිනුම වැරදි නම් අපි ගන්න තීරණය වැරදි වෙනවා. එතකොට අපේ නිෂ්පාදනයේ සම්පූර්ණයෙන්ම අපේ දෝෂ රහිත නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. මේ සඳහා තියෙනවා ක්‍රමාංකනය කරනවා කියලා විද්‍යාත්මක ක්‍රමවේදයක්. මේ උපකරණවල නිවැරදිතාවය බලන ඒකත් අපි දෙන ප්‍රමිති ආයතනයෙන් සිදු කරන කාර්යභාරයක් වෙනවා. ඒ වගේම අපේ අවුරුද්දකට සැරයක් මම අර ඊට පස්සේ කිව්වා මම පද්ධති සහතිකරණය කියලා. ඒක ISO 9001 තත් ISO 14001 කියලා කියන පරිසර කළමනාකරණය. එතකොට ඒ වගේ GMP කියලා අපි කියනවා ගුඩ් මැනුෆැක්චරින් ප්‍රැක්ටිසස් කියලා. මේ වගේ පද්ධති සහතිකරණ ක්‍රමවේදයන් 11ක් මේ වෙනකොට අපි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සිද්ධ කරනවා. මේ වගේ කාර්ය විශාල කාර්යභාරයක් කරනවා. තත්ත්වය නගලයි. මොකද ප්‍රමිති තත්ත්වය කියන එක බොහොම එකට යන දෙයක්. ඉතින් ඒ සඳහා අපි විශාල දායකත්වයක් ලබා දෙනවා. මම හිතන්නේ ඉතාමත් වැදගත් වෙනවා ඔබතුමී සඳහන් කළ ඒ කාරණාවන්. අපි ඇතම් කාරණාවන් පිළිබඳව අපි දැනුවත් සිටියේ නැහැ. ඇත්තටම ප්‍රමිති ආයතනය කිව්වහම අපේ බොහෝ දෙනෙක්ගේ ඔළුවට එන්නේ පාටම SLA සහතිකේ පමණයි. නමුත් එතනින් එහාට ගිහිල්ලා තවත් වැඩ රාජකාරී බොහොමයක ඔබතුමී නියෝජනය කරන ප්‍රමිති ආයතනයේ නිරත වෙන බව තමයි අපට ඔබතුමීගේ පිළිතුරෙන් පැහැදිලි වන්නේ. මම හිතන්නේ අපේ ජනතාවට අවස්ථාව තිබෙනවා ඔබතුමී සඳහන් කළ ආකාරයකට යම්කිසි නිෂ්පාදනයක භාණ්ඩ නිෂ්පාදනයක සේවාවක් සැපීමේදී සිටින වෙළඳ මහතුන්ට විශේෂයෙන් මේ සම්බන්ධයෙන් උනන්දුවත් දක්වනවා නම් මම හිතන්නේ ඔබගේ ඒ භාණ්ඩ හා සේවාවල තත්ත්වයන් ඉතා
ප්‍රශස්ත මට්ටමකට ගෙන එන්නට එය ඔබට මනා රුකුලක් වෙයි කියන පණිවිඩයත් මේ හරහා ඔබට ලබා දෙන්නේ අප බලාපොරොත්තු වන්නේ. ඔබට අවස්ථාව තිබෙනවා කොළඹ ඇල්විටිගල මාවතේ පිහිටි මේ ප්‍රමිති ආයතනයේ වෙත ගිහිල්ලා ඔබට අවශ්‍ය කරන ඒ තත්ත්ව සහතිකය සම්බන්ධ ඒ වටිනාකම ඔබ ඒ භාණ්ඩයට හෝ නිෂ්පාදනයට ලබා ගැනීමටත් ඔබට හැකියාව තිබෙනවා. අප අද දවසට වැඩසටහන නිමා කිරීමටයි සූදානම් වන්නේ. අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපගේ ආරාධනය පිළිගෙන කෙතරම් කාර්ය බහුල වුණත් මැදිරියට පැමිණි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය නයනා එස් සතරසිංහ මැතිනියට අයිබුවන් කියා අදට සමු දෙනවා. හිතවතුනි, ඔබ දන්නවා අපගේ සුපුරුදු ලිපිණය නිෂ්පාදිකා නීතියට ඉඩක් අංක 320 ටීබී ජයා මාවත කොළඹ 10. ඔබට පවතින ගැටලු යෝජනා චෝදනා අප වෙත එවීමේ හැකියාව තිබෙනවා. ඔබ දන්නවා නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නොවන බව. එබැවින් නීති ගරුක පුරවැසියන් ලෙස මේ සමාජයේ ජීවත් වන්නට නිවැරදිව නීතිය අධ්‍යයනය කරමු. නීතියට ඉඩක් දෙනට යලිත් හමු වෙනතුරු ඔබ සැමට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.